සයි උත්තරංක 4 මේකෙදි කියනවා ප්‍රත්‍යස්ත ගැටුමක් ෆිසික්ස් වලදී නම් පාවිච්චි වෙන්නේ ප්‍රත්‍යස්ත ගැටුම් කියලා. අපි කම්බයින් වලදී නම් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් කියනවා. මොකක් වුණත් ශක්ති චාලක ශක්ති හානියක් වෙන්නේ නැති ගැටුම්. චාලක ශක්ති හානි නොවන ගැටුම් උන්ට තමයි අපි ප්‍රත්‍යස්ත ගැටුමක් කියව නැත්නම් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ. ඒතර මේ පූර්ණ ප්‍රත්‍යස්ත කියන නැත්නම් ප්‍රත්‍යස්ත ගැටුම් ගැන චුට්ටක් දැනගෙන ඉන්න එක හොඳයි. මේ වගේ ගානක් හදන්න ඉස්සෙල්ලා. මොකෝ වෙන්නේ? බොහොම ප්‍රසිද්ධම එක තමයි ස්කන්ධ සමාන අංශු දෙකක්. ගැටුම් මොකෝ වෙන්නේ? අපි තෝ U1 U2 කියලා ප්‍රවේග වලින් දෙන්නේ ගැටෙනවා. මේ ගැටුමට පෙර වෙලා. මේ දෙන්නගේ පසු අවස්ථාව මෙයා A මෙයා B කියලා ගමු. ඒතර මේ දෙන්නගේ පසු අවස්ථාව අපිට අනිවාර්යෙන් කියත හැකි පොටපදස ගැටුම ශක්තිය අනි වෙන්නේ නැහැ නේද? එහෙනම් මොකෝ වෙන්නේ? මේ දෙන්නගේ ප්‍රවේග මාරු වෙනවා. ප්‍රවේග මාරු වෙනවා. ඒතර V1 සමානයි U2ට. V2 සමානයි U1ට. ප්‍රවේග දෙක මාරු වෙනවා දිශාවත් එක්කම. ඒතර අනිවාර්යෙන් ඒ අංශුවට ලැබෙන්නේ U2 ප්‍රවේගයේ යන් දිශාවත් එක්කම ලැබෙනවා. U2 ගේ ප්‍රවේගයේ දිශාව කියන්නේ ප්‍රවේගය සම්පූර්ණ මාරු වෙනවා කොහෙන් හරි. දෛචික ලෙස මාරු වෙලා යනවා. ඒතර ඒත් ලැබෙනවා U2 ප්‍රවේගයේ, B ලැබෙනවා U1 ප්‍රවේගය. ප්‍රවේග මාරු වෙනවා. ප්‍රවේග මාරු වෙනවා. ප්‍රවේග දෙක කො මාරු වෙනවා. ඒතර ස්කන්ධ සමාන අංශු දෙකක් නිසලව ඉන්නකොට හැප්පුණා. එක්කෙනෙක් U වේගයෙන් එනවා අනිත් එක නිසලව ඉන්නවා. ඒතර මොකද වෙන්නේ? ප්‍රවේග මාරු වෙනවා. එතකොට පිළිම A අංශුව B අංශුව කියලා. ඒතර A නිසල වෙනවා. යාගේ ප්‍රවේගයේ බිඳුව වෙනවා. ප්‍රවේග මාරු වෙනවා. එතකොට A ගේ ප්‍රවේගයේ බිඳුව වෙනවා. B ගේ ප්‍රවේගයේ අන්න U වේගෙම ගමන් ගන්නවා. අපි V2 ගොත් ඒක U වේගෙම ගමන් ගන්න ප්‍රවේග මාරු වෙනවා. එතකොට A නිසල වෙන B ලැබෙනවා U ප්‍රවේගය. අන්න පොට ප්‍රත්‍යස්ත ගැටුම් නැත්නම් ප්‍රත්‍යස්ත ගැටුම් වලදී සමාන ස්කන්ධ දෙනවා. අසමානියාවත් මොකෝ වෙන්නේ? අපි තුම M ස්කන්ධයක් ඊට වැඩි ස්කන්ධයක හැප්පුණා කියලා M2. එතකොට මේ M2 කියන එක නම් ලොකුයි M2 වඩා. එතකොට අපි U වේගයෙන් එල්ල හැප්පුණා කියමුකෝ. එතකොට M2 නිසලව තියෙන්නේ. එතකොට මේ වගේ වෙලාවකට නිසල නම් අපිට කීත හැකි මේ දෙන්න පුළුවන් වෙන් වෙනවා. M ස්කන්ධය ආපසර ගමන් ගන්නවා. M2 ස්කන්ධය ඉදිරියට ගමන් කරනකොට එයා වෙන පැත්තෙන් බලන්නේ. එතකොට එයා ඉදිරියට ගමන් ගන්නවා. මේ වගේ වෙන් වෙනවා කියලා ස්ථිරම කීත හැකි. අපිට වේග වලගේ වෙනඳ සමීකරණ දාන වේ. නමුත් දෙන්න වෙන් වෙනවා කියලා නම් කීත හැකි. ඒ කියන්නේ සිම්පල් ඉමේජ් ස්කන්ධය පොළාපයිනවා. ස්කන්ධය වැඩි එකකින් හැපුණා පොළාපැවීමක් වෙනවමයි. පොළාපැවීමක් වෙනවම තමයි. අද ස්කන්ධය අඩු එකක් හැපුණා. එතෙම් ස්කන්ධය ඇවිල්ලා ස්කන්ධය අඩු එකක් හැපෙනවා. අපි මේ සමාන ආරයන් නැත්නම් සමාන ප්‍රමාණ දිනවා කියලා ගන්නේ. එතකොට M2 කියන එක නා කුඩයි M2 වඩා. එතන මොකද වෙන්නේ? අපි තුන් U වේගයෙන් ඇවිල්ලා හැපුණොත් මේ දෙන්න එකම දිශාවට ගමන් ගන්න ඉස්සරහට නැයි වේගය වැඩි. එතකොට V2 වැඩි. V1 අඩු වෙනවා. හැබැයි එකම දිශාවට ගමන් ගන්නවා. එකම දිශාවට ගමන් ගන්න ස්කන්ධය අඩු එකකින් ගෙවිලා හැපුණා. ඔන්නේ නම් අපි සාමාන්‍ය දැනුම තියෙන වැදගත් කරුණක් කීපයක් අපි දැනගත්තේ. ඊට අමතරව මේවායි ගණන් හදනකොට ශක්ෂණ සිදි දාන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒගොල්ලෝ කිව්වට ශක්ෂණ සිදි ප්‍රායෝගිකව යොදන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. අපි එනල් වලට නම් තියෙන ක්‍රමයේ දීගාස රේඛී ගම්මිත සංස්කෘතියයි ශක්ති සංස්කෘතිය කියන එක තමයි තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ වෙන්නේ දීගාස නාලේ තියෙන දාත හැකි ශක්ති සංස්කෘතිය දාන්නේ කොහොමද? මේක නම් මටත් ගැටලුවක් මොකද හේතුව හදන්න ගියොත් ලොකු වෙලාවක් යනවා ශක්ති සංස්කෘතිය. එතකොට මේකට විකල්පයක් නැද්ද? මේකට කම්බයින් සූත්‍රයක් තියෙනවා නිව්ටන්ගේ ත්‍ර්ථය ගත නීමය කියලා. මේක සිලබස් එකේ නැති බව ඇත්ත. නමුත් ඉතින් මේ වගේ ප්‍රශ්න ඒගොල්ලෝ අහනකොට මේවා හදන්න වෙන්නේ අපිට උපක්‍රම ශිලේ කීටි ක්‍රම හදා ගන්න වෙනවා. ෆිසික්ස් ඉගෙන ගන්න කෙනෙකුට සිලබස් එකේ නැති උනත් MCQ වගේ දේවල්ට කීටි ක්‍රමයක් හදා ගත්තට කමක් නැහැ. මොකද බලමු නිව්ටන්ගේ ත්‍ර්ථය ගත නීමය කම්බයින් නැහැ ඒක දන්නවනේ. මේක එක එක ගුරුවරයෙක් විදිහට කියනවා. මම ඔයාලට ක්‍රමයක් කියන්නම්. ඔන්න M1 M2 පසු දෙකක් ප්‍රත්‍යස්තව කම්බයින් වල කියනවා පූර්ණ ප්‍රත්‍යස්තව ගැටෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සාපේක්ෂව ලං වෙන ප්‍රවේගයේ U1 U2 එතකොට මේ දෙන එකතුට සමාන ප්‍රවේගයෙන් සාපේක්ෂව ලං වෙනවා. මේ දෙන වෙන් වෙන මේ ගැටුමට පෙර වෙලාව. මේ දෙන වෙන් වෙලා යන විදිය ගමු. එතකොට මේ දෙන සාපේක්ෂව වෙන් වෙන්නේ V1 V2 ප්‍රවේග වලින් කියමු. එතකොට මේ කම්බයින් නීතිය අනුව මොකෝ වෙන්නේ? සාපේක්ෂව ලං වෙන ප්‍රවේගයේ U1 දන U2 සමානයි සාපේක්ෂව වෙන් වෙන ප්‍රවේගයේ V1 දන V2. මේක අර ශක්ති හානියක් කරන නම් E කියලා ගුණයකින් වැඩි වෙනවා. මේක තමයි අපේ සරලම ක්‍රමය. ගදෙන සාපේක්ෂව ලං වෙන ප්‍රවේගය සමානයි සාපේක්ෂව වෙන් වෙන ප්‍රවේගය. එතකොට U1 දන U2 සමානයි V1 දන V2. සාපේක්ෂව ලං වෙන ප්‍රවේගය දෙක එකතු සමානයි සාපේක්ෂව වෙන් වෙන ප්‍රවේගය දෙක එකතු. කොහොම ගන්න පුළුවන්?
සාපේක්ෂව ළඟන ප්‍රයෝගික දෙක එකතු සමානයි සාපේක්ෂව වෙන්ගෙන ප්‍රයෝගික දෙක එකතු. ඉතින් මේක මත තියෙනවා නම් අපිට කොහොම ලේසියෙන් ගතයි දිශාව අනුව. එතකොට ඒක දන්නේ බෙදී සලකන්න ඕනේ. දැන් මම ළං වීමයි වෙන් වීමයි අතර නිසා ලේසියට ආවා. දැන් බලමු අපේ ගානට. දැන් මොකෝ ඉන්නේ අපේ ගානේ M ස්කන්ධය වෙන්නේ හැප්පෙන්නේ මොකද්ද? I M ස්කන්ධයකට ප්‍රත්‍යස්තෝ. එහෙනම් කතා දෙකක් නැහැ. පළවෙනි එක නම් ඉස්සෙල වේ, දෙවෙනි එක නට වී වේ කියලා වේ. ඊළඟ එකේ හැප්පුණ ගමන් එයක් වී වේ කියලා වේ, දෙවෙනි එක නට ඉස්සෙල වේ. දෙවෙනි එක නා තුන්වෙනි එක නගේ හැප්පුණාම තමයි ප්‍රශ්නේ. එතකොට අපි එකක් දක්වනවා දන්නවා කොලා පයින්නවා. ඇයි ඒ දෙක M ස්කන්ධය වැඩි, පිම්බල M ස්කන්ධය අඩුයි. ඒ නිසා වී වේගෙන් දෙක M එකේ හැප්පුණත් මොකෝ වෙන්නේ? M කෙනෙක් කෙනා පස්සට යනවාමයි, දෙක M ඉස්සරහට යනවාම තමයි. ප්‍රශ්න වෙන්නේ ප්‍රයෝගික කීයද කියලා හොයන්නේ. කොහොමද අපි ඒක හොයන්නේ? අපි ඒක වෙනම ගමු. එතකොට M ස්කන්ධය, දෙක M ස්කන්ධය. M ගේ වේගය V වෙනවා. ඇයි ශක්තිය හානියක් වෙන්නේ නැහැ ගැටුමේදී? එක එක නගර වල පස්සේ අවසානයේ M ස්කන්ධයේ V වේගයක් එනවා. මෙයට ප්‍රයෝගයක් නැහැ. මේක තමයි පෙර අවස්ථාව. පසු අවස්ථාව ගත්තොත් ස්ථිරම දන්නවා. M ස්කන්ධේ කුලපයින්ව අපි V1 කියමු. V2 වේගින් දෙක M ස්කන්ධය යනවා. මෙයා දෙකයි, මෙයයි. මේක පසු. එහෙනම් අපි මේකට දාන්න පුළුවන් රේඛාස M bar F V පෙර ගමිතාව සමානයි පසු ගමිතාව ගත්තොත් දෙක M bar F V2 ඍණ M bar F V1. දන්නවනේ ඒක දාන්න. දැෂිකේ දිශාවට අපි දන දකුණු දිශාව දැනගත්තා. ත්‍රිම වාරයක් v කියන්නේ පෙර ගම්මිතාව ස්කන්ධ වෙඩිගේ ප්‍රයෝගයේ පසු ගම්මිතාව ගද්දි 2m යන්නේ දකුණු පැත්තට. ඒ නිසා 2m වාරයක් v2 දන කියලා ගත්තා. m ස්කන්ධේ වම් පැත්තට යන්නේ එහෙනම් m වාරයක් v1 වෙන කියලා ගත්තා. එතකොට m ටම් කපලා අපිට එක සමීකරණයක් ගත හැකි. v සමානයි 2m v2 ඍණ v1 කියලා. දැන් v1 දන්නේ නැහැ v2 දන්නේ. එහෙනම් අපිට තවත් ප්‍රමේයයක් ගන්න. අන්න ප්‍රත්‍යගත නීමේ දාන. සාපේක්ෂව ළඟින ප්‍රයෝගයේ කියද? v-යි. සාපේක්ෂව වෙන්ගෙන ප්‍රයෝගයේ අන්න v1 දන v2 සාපේක්ෂ ළඟන ප්‍රයෝගිත සමානයි සාපේක්ෂ වෙන්ගෙන ප්‍රයෝගිත අන්න ඒ සමීකරණය අන්ත දෙක කියලා ගන්නවා. ඒතර අපි 1 2 එකතු කරනවා. 1 දන 2. එතකොට එනවා 2 v සමානයි v1 ට v1 කැපිලා යනවා 3ක් v2 කියලා. අන්න v2 වලා ගේනවා 2 v වෙනිව 3ක් කියලා. අන්න 2m වල ප්‍රයෝගිකව ගත්තා 2 v2 වෙනිව 3ක් කියලා. ඒතර v1 වේගෙත් මේකම හොයාගන්න පුළුවන්. අංක දෙක සමීකරණය ලේසියෙන් වෙනවා. v1 උලඟ එනවා. v2 අඩු කරන්න ඕනේ 3 න් 1යි වෙනවා. එහෙනම් ගන්න අපි ප්‍රයෝගිකව වාගත්තා v2 කියන්නේ 3 න් 2යි v මේක 3 න් 1යි v. ඉතල ආයි පාරක් ගැටලා ඉන්නකොට මොකෝ වෙන්නේ? අංශු ටික 4ක් ගත්තම මෙයා එනවා 3 න් 2යි v වලින්. මෙයා 3 න් 1යි v මෙයා දෙවෙනි කිරා දෙනවා. දෙවෙනි කිනම් වම් පැත්තේ පළවෙනි කිරා දෙනවා. එයාට ඉඳන් ලැබෙනවා 3 2 v. පැත්තට ගැටුනේ වෙන්නේ. එතකොට මේකට නම් දාගත්තා නේද අපි? අපි මුලින්ම දැන් මේ හරිය දාපු අංශ වලට එහෙම නැත්නම් තුන්වෙනි අංශ වල තමයි v බිනු 3 v බිනු 3ක් ලැබෙන්නේ වම් පැත්තට. ඒක ඇවිල්ලා මේ දෙවෙනි දින අංශිත් එක්ක කැපෙනවා. එයාට v බිනු 3ක් ලැබිලා තුන්වෙනි කිනා නැවතිනවා. දෙවෙනි කිනා ආයි පළවෙනි කිනා හැපිලා එයාට v බිනු 3ක් ලැබෙනවා වම් පැත්තට. එහෙනම් අවසාන තත්ත්වය මේක. ඒකට දල් රූපයේ තියෙන්නේ v බිනු 3යි 2 v බිනු 3යි උත්තර අංක 4යි.